හෙට මුණ ගැහෙන්න පුළුවන්ද? අපි දෙන්නටම දිනන හොඳ අවස්ථාවක් වෙයි එක. ඒක දිනන්නේ නෙවෙයි, පාර දින්න නම් ඒක හොඳ අවස්ථාවක් වෙයි. ආ! මොකද කරන්නේ? මං ඉවරයි. අයියෝ මං ඉවරටම ඉවරයි. දැන් මොකද්ද කර? උදේ හතා මාරට මිනී මැරුම වෙච්ච තැනදී. ආ! හෙට උදේ හතා මාරට වෙලාව තීරණය කරන්න යා කවුද? මං යන්නේ නැහැ. යන්න. ගිහිල්ලා තමන්ගේ වැරද්ද නිවැරදි කරගන්න බැලුවොත් හොඳයි. ආ! ඇත්තටම මට ඔය කට වහලා දාන්නම හිතෙනවා. මරුණ කෙනාට ඔය බබත් එක්ක තව දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. වැඩිමලා මේ අවුරුද්දේ ඉස්කෝලේ යන්න ඉන්නේ. දෙවෙනියා මන්ද බුද්ධිකයි. 3 වෙනියට හරියටම අවුරුද්දයි. උපන්දිනයට කලින් දවසේ තමයි එයාගේ තාත්තව මැරුවේ. ඇයි මෙතනදී හම්බ වෙමු කිව්වේ? මරුණිකනාගේ පවුල අය දැක්කම මං හිත වෙනස් කරගනි කියලා හිතුවද? විත්තිකාරෝ නිර්දෝෂී කිව්වනේ. ඔයාට හිතෙන්නේ නැද්ද කි වැරද්දක් තියෙනවා කියලා? මේක ප්ලෑන් කරපු මර්ඩර් එකක් කියලා ඔයාත් දන්නවා. නෝ කමෙන්ට්. ඔයා අපරාධ පරීක්ෂකෙක්, මං නීතිඥයෙක්. මං කේස් එක ඇපීල් කරනවා. මහාන්ත අත්තකමට නෙවෙයි ඇත්ත ඔප්පු කරන්න. මේක ප්ලෑන් කරපු මර්ඩර් එකක් කියලා ස්ථිරයි. ඒක ඔප්පු කරන්න හොඳ සාක්ෂි තියෙන්න ඕනේ නැහැ කියලා දිතන්නේ. තියෙන සාක්ෂි හරිම දුර්වලයි. හොඳ සාක්ෂි නැති වුණාට හොඳ ප්ලෑන් එකක් තියෙනවා. මොන ප්ලෑන් එකක්ද? මං ඒක කිව්වොත් උදව් කරනවද? මං කියන්නද එපාද? කියනව නම් හරියටම කියන්න. වටෙන් ගොඩින් කියන්න නැතුව. මොකද මං ආස නැහැ කෙලින් කතා කරන්න නැති අයට. මගේ ප්ලෑන් එක තමයි. ඇයි ජංගලෝයේ අපරාධ පරීක්ෂකව හම්බ වෙන්න ගිහිල්ලා තියෙන්නේ? දෙන්න හම්බුනේ කේස් එක වෙච්ච තැන නේද? ලෝයට අපරාධ පරීක්ෂකටයි උසාවියෙන් එළියෙදි මොනවද ඔච්චර කතා කරන්න තියෙන්නේ? සමහර විට ජංගලෝයේ අපරාධ පරීක්ෂකත් එකතු වෙලා චාලෝයේ වටන්න ප්ලෑන් කරනවා දන්නෙත් නැහැ. එයි. එහෙම දෙයක් කරන්න මොකටද? මම නම් හිතන්නේ මේක එහෙම දෙයක් කියලා. නැත්නම් මොකද? හිතුනොත් එහෙමත් කරයි. හා බොරුද? මේ මොකද මේ? මම ඇත්තටම තේරුම් ගත්තා. මොකද්ද අපරාධ උනේ උදේ හතාමාරටනේ. මං ඒ වෙලාවට එතනට ගිහිල්ලා සිද්ධියට අදාළ සියලුම විස්තර ටික හොයා ගන්නවා. ඇත්තටම මං නම් හිතුවේ ජංගලෝය මෙච්චර කැප වෙලා වැඩ කරයි කියලා. ඇත්තටම හිතුවට වඩා හොඳයි නේද? නියමයිනේ. මෙච්චර දේවල් වල තන්ති පොට ඔය ලෝය ජංගමනේ ප්‍රමෝට් කරන්නේ. එහෙම තමයි. හා හරිම ධනාත්මකයි. මේ වගේ මිනිස්සෙක් හම්බ වෙච්ච පළවෙනි වතාව. අපි එහෙම තමයි. කැමති එකක් තෝරගන්න. මේක පාපොච්චාරණය කරන එක, මේක එහෙම නොකර නිවැරදි බවට කරුණු ඉදිරිපත් කරන එක. පාපොච්චාරණය කරන්නේ නෑනේ. පාපොච්චාරණය කරොත් ඔයාට නිදහස් වෙන්නත් ඉඩ තියෙනවා. ඔයා මොනවද මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ? මේක මොකද්ද කියලා කියනවා නම් සම්පූර්ණයෙන්ම තියෙන සාක්ෂිවල වැදගත්කම නැති කළා දාන එක. ඔයාට විරුද්ධව සාක්ෂි විතරක් නෙවෙයි, ඔයාගේ අයියට විරුද්ධවත් මෙතන සාක්ෂි තියෙනවා. අයියට විරුද්ධවත් සාක්ෂි තියෙනවා? ඔව්. ඔය දෙන්න සැලසුම් කරලා මේ මිනී මරුම කරයි කියන හැම සාක්ෂියක්ම අතුරුදහන් වෙන්නේ පාපොච්චාරණය කළොත් විතරයි. විහිළු කරන්න එපා. පාපොච්චාරණය කළොත් කොහොමද නිදහස් වෙන්නේ? දණ්ඩ නීති සංග්‍රහයේ 310 වගන්තිය. පාපොච්චාරණයෙන් දඬුවම් ලිහිල් කිරීම. විත්තිකරුවෙකුගේ සාක්ෂිය එකම සාක්ෂිය වෙන විට ඒ විත්තිකරු සියලු වරදින් නිදොස්කට නිදහස් කළ හැකි. පාපොච්චාරණය කළොත් විරුද්ධ වෙනත් සාක්ෂි නැති නිසා ඔයත් නිදහස් වෙනවා. එතකොට පාපොච්චාරණය කරන්න නැතු ඉන්න ඔයාගේ අයියා වැරදිකාරයා වෙනවා. මොකක්? එයාට විරුද්ධ සාක්ෂි මොකුත් නැහෙනේ. කොහොමද වැරදිකාරයා වෙන්නේ? අයියට විරුද්ධ සාක්ෂි තියෙනවා. ඒ තමයි ඔයා. ඔයාගේ පාපොච්චාරණය
මෙතනදී අයියට විරුද්ධව ලොකු සාක්ෂියක් වෙනවා. හැබැයි අයියා ඒක ප්‍රතික්ෂේප කළොත් ඔයාගේ පාපොච්චාරණ නිසා එයාට විරුද්ධව සාක්ෂි ලැබෙනවා. ඒ අනුව අයියා වැරදිකාරයා වෙනවා. හොඳයි නේද? පාපොච්චාරණ කළොත් නිදහස් වෙනවා, එහෙම නොකළොත් වැරදිකාරයා වෙනවා. සාක්ෂි නැත්තම් මොකටද එහෙම කරන්නේ? මේ විදියට හිටියම අන්තිමට නිදහස් වෙයි. ඕනි තරම් සාක්ෂි තියෙනවා. අපරාධ පරීක්ෂක ඒව ඉදිරිපත් කළේ නැහැ. මොකක්ද ඒකේ තේරුම? මම සාක්ෂි ගැන හොයලා බැලුවා. කැමරා එකක දර්ශන විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිත් එක ඒව ඉදිරිපත් කරලා නැහැ. දන්නවද? අපරාධ පරීක්ෂක හිතාමතා මේ සාක්ෂි ඉදිරිපත් කළා නැහැ. මොකක්ද ඒකේ තේරුම? දොර ඇරලා එක්කෙනෙකුට යන්න දීලා අනිත් කෙනාව අල්ලගන්න ඕනේ නිසා. දැන් ඔතනට තේරුණාද? දොර ඇරලා තියෙන වෙලාවේ ඔයාට තියෙන්නේ දැන් එළියට එන්න. ඇතුළින් නැතුව. මොකද ඔයා කියන්නේ? නීතිය තියෙන්නේ සාධාරණීෂ්ඨ කරන්න විතරක්ම නෙවෙයි, දක්ෂ කෙනෙකුට ප්‍රයෝජන ගන්නත් පුළුවන්. මං හිතන්නේ මේ අවස්ථාව මගහරින්න එක මෝඩකම. ඒකෙන් ප්‍රයෝජනයක් අරගන්න. එක්කෙනෙක් නිදහස් වෙනවා, අනිත් කෙනා අහුවෙනවා. නෑ, එහෙම වෙන්නේ දෙන්නේ නෑ. දෙනවම් කොහොම හරි අල්ලගන්නවා. ඕ, හොඳ ප්ලෑන් එකක් තියෙනවනේ. ආ, සති දෙකකින් කියන්නේ 8 වෙනිදා. දුවගේ පඩි දවස. ඔයාගේ පවුලේ අය කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ මැරලා ගොඩක් කාලයකට කලින්. කොහොමද එහෙම නීතියක් තියෙන්නේ? පාපොච්චාරණය කරලා නිදහස් වෙන්න? සාක්ෂි නැති වෙලාවකදී පොලිසියට හරි අපරාධ පරීක්ෂකට හරි පුළුවන් සාක්ෂිකාරයෙක්ගෙන් පාපොච්චාරණය කරන්න. ඒත් සැලසුම් කළ මිනිමරුමකදී ඒක ටිකක් වෙනස් වෙනවා. නියමයිනේ. පාපොච්චාරණය කළොත් නිදහස් වෙනවා. ඒකේ පදනම පාපොච්චාරණය කරපු සාක්ෂිය. එක්කෙනෙක් නිදහස් වෙනවා, අනිත් කෙනා අහුවෙනවා. නෑ, එහෙම වෙන්නේ දෙන්නේ නෑ. දෙනවම් කොහොම හරි අල්ලගන්නවා. ඕ, හොඳ ප්ලෑන් එකක් තියෙනවනේ. දැන් ටිකකට කලින් මෙයා තමයි බැංකුවෙන් සල්ලි අරගත්තේ. අයියේ, මොකද ඔයාගේ කලිසමේ පැල්ලම් දෙකක් තියෙන්නේ? අයියෝ, ඒක ඩිසයින් එකක් කියලා මම දැක්කේ නැහැ. මෝඩයා. මොකද? පර්ස් එකට විදින්න ගියේ. ඉතින් අල්ලගන්න තිබුණනේ. වෙන්න කලින් වැඩේ නැවැත්තුවනේ. තව මොනවද? ඉතින් දැන් එයා වෙන කෙනෙක්ගෙන් හොරකම් කරයි. හේසුන්, හරි ලැබුණේ කවද්ද? කවද්ද මං ඒක ගන්නෙන්න ඕනේ? සති දෙකකින් ඉන්නේ සිකුරාද? අයියෝ, මේ කෙල්ලට කේන්ද කියලා වගේනේ. අර කැලෙන්ඩරේ දිනේ ලකුණු කරනවද? මොකක් දන්නවද? සති දෙකකින් එන සිකුරාද අපේ දුවට පඩි ලැබෙනවා. ආ, සති දෙකකින් කියන්නේ 8 වෙනිදා. දුවගේ පඩි දවස. මොනවද ඔය බලන්නේ? පින්තූර ටික. නෝනායි දුවයි එකට ඉඳන් ගත්ත පින්තූර වල දුව හිනා වෙලා ඉන්නව නේද? ඔය ෆොටෝ එකට ඉන්න ඕන නිසා හිනා වෙලා ඉන්නේ, නැත්තම් හිනා වෙන කෙනෙක් නෙමෙයි. සතුටින් ඉන්නවා වගේ. දෙන්නම. ඔයාගේ පවුලේ අය කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ මැරලා ගොඩක් කාලයකට කලින්.
ඒ නිසා දොර ඇරලා තියෙන වෙලාවෙ එකින් එළියට යන්න. නැවතිලා අහු වෙන්නේ නැතුව. සාක්ෂිකරු මිනිමෙරුම වෙන ස්ථානයේදී විශේෂ දෙයක් දුටුවද? දෙන්නෙක්ද මිනිමෙරුම කළේ? ඔව්. ඒ දෙන්නා දැන් මේ ස්ථානේ ඉන්නවද? ඔව්. මේ මෙතන වාඩි වෙලා ඉන්න දෙන්නනේ. ලය ඩිටෙක්ටර් ටෙස්ට් එකට අනුව මේ විත්තිකරුවන් මෙම මිනිමෙරුම ඉතා සැලසුම් සහගතව සිදු කළ බව පෙනී යනවා. එම උපකරණය මගින් සත්‍ය තොරතුරු ලබා ගැනීමට පුළුවන් වුවත් එවැනි පරීක්ෂණයක ප්‍රතිඵලයේ පමණක්ම සාක්ෂියක් විදිහට පිළිගත නොහැකිය. කවුරු හරි කෙනෙක් නිදහස් වෙන්න අනිත් කෙනාව අවුරුදු 15කට හිරයවන්න කැමති වුණොත් එහෙම මං හිතන්නේ අපිට ඒ වැඩේ ලේසි වෙයි. හිමතු හිනා ජීවිතය මේ චෝදනාව වෙන වෙනම ගොනු කරන්න කියලා කිව්වනේ. ඒත් එහෙම කරලා නැහනේ. ඔව්. නැවත අභියාචනා කරනවා. විත්තිකාර පාර්ශවය මේ සාක්ෂි ප්‍රතික්ෂේප කරනවද? ඔව්. මේකට ගොඩක් වෙලා යයි වගේ නේද? ඒ වගේ. මම හිට උසාවියේදී ඔයාට විරුද්ධ ඔක්කොම සාක්ෂි ප්‍රතික්ෂේප කරනවා. ජොම්පිල් සවුන්ට විරුද්ධ සාක්ෂි විතරක් නෙවෙයි, ජොම්පිල් ජේට විරුද්ධ සාක්ෂිත් ඒකෙන් බිඳ වැටෙනවා. සාක්ෂිකරු මිනිමෙරුම වෙන ස්ථානයේදී විශේෂ දෙයක් දුටුවද? දෙන්නෙක්ද මිනිමෙරුම කළේ? ඔව්. ඒ දෙන්නා දැන් මේ ස්ථානේ ඉන්නවද? ඔව්. මේ මෙතන වාඩි වෙලා ඉන්න දෙන්නනේ. ඒ අනතුරු සිදුවන වෙලාවේ කොපමණ දුරකින්ද ඔබ සිටියේ? මං හිතන්නේ මීටර් 15ක් විතර දුරින්. සාක්ෂිකරු මේ ඡායාරූපේ සිටින කෙනා අඳුනනවද? හරියට අපේ අම්මා තරුණ කාලේ වගේ. ලය ඩිටෙක්ටර් ටෙස්ට් එකට අනුව මේ විත්තිකරුවන් මෙම මිනිමෙරුම ඉතා සැලසුම් සහගතව සිදු කළ බව පෙනී යනවා. එම උපකරණය මගින් සත්‍ය තොරතුරු ලබා ගැනීමට පුළුවන් වුවත් එවැනි පරීක්ෂණයක ප්‍රතිඵලයේ පමණක්ම සාක්ෂියක් විදිහට පිළිගත නොහැකිය. එම නිසා ගරු අධිකරණය මේ ගැන සුව බලන්න. මං ජංගලෝ එක නීතිය වැරදි විදියට එයා චාලෝයත් එක්ක එකතු වෙලා අපරාධ පරීක්ෂකව නැතරුම් නැති කරන්න වගේ හදන්නේ. අපරාධ පරීක්ෂක හරි ලේසින්ම මේක අතහැරලා දැම්මා. හරියට හිතාමතා කරා වගේ. එහෙම වෙන්නේ කොහොමද? අනතුර සිදු ස්ථානයේ තිබුණු CCTV දර්ශනද? ඔව්. මේ ගැන මොනවද විශේෂ පැහැදිලි කිරීමක් තියනවද? නෑ, විශේෂයක් නැහැ. මොකක්ද ඒ කතාවේ තේරුම? මම සාක්ෂි ගැන හොයලා බැලුවා. කැමරා එකක දර්ශන විතරයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අනිත් එකේවා ඉදිරිපත් කරලා නැහැ. දන්නවද? අපරාධ පරීක්ෂක හිතා මතා මේ සාක්ෂි ඉදිරිපත් කරලා නැහැ. මොකක්ද ඒකේ තේරුම? දොර ඇරලා එක්කෙනෙකුට යන්න දීලා අනිත් කෙනාව අල්ලගන්න ඕනේ නිසා. දැන් ඔතනට තේරුණාද? දොර ඇරලා තියෙන වෙලාවේ ඔයාට තියෙන්නේ දැන් එළියට එන්න. ඇතුළින් නැතුව. මොකද ඔයා කියන්නේ? නීතිය තියෙන්නේ සාධාරණීෂ්ඨ කරන්න විතරක්ම නෙවෙයි. දක්ෂ කෙනෙකුට ප්‍රයෝජන ගන්නත් පුළුවන්. CCTV රෙකෝඩ්ස් වලින් තොපු නොවුනොත් එහෙම නියමයිනේ. විත්ති නීතිඥයෝ දෙන්නට මේ කේස් එක ඉවරයක් කරන්න පුළුවන්. හා නැද්ද කියන්නකෝ? සාක්ෂි ඔක්කොම බින්දලා දාලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි පාපොච්චාරණ කරොත්. ඔව්, පාපොච්චාරණ රෙගුලාසි හින්දා එක්කෙනෙක් නිදහස් වෙලා අනිත් එක්කෙනා වැරදිකාරයා වෙනවා. ජංගලුවේට එහෙම වුණොත් මොකද වෙන්නේ? මොනවාද කරන්න ඕනි කියලා එයා හොඳට දන්නවා. මං යෝජනා කරන ක්‍රමය පාපොච්චාරණය කිරීමක්. ඔව්, ඒ ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන් එක්කෙනෙක් පාපොච්චාරණය කරන්න කැමති නම් විතරයි. හැබැයි ඒ දෙන්න මේක කරලා තියෙන හොඳට ප්ලෑන් කරලානේ. බලමුකෝ, කවුරු හරි කෙනෙක් නිදහස් වෙන්න අනිත් කෙනාව අවුරුදු 15කට හිරයවන්න කැමති වුණොත් එහෙම මං හිතන්නේ අපිට ඒ වැඩේ ලේසි වෙයි.
වැරදිලාවත් දෙන්නට දෙන්න පාවා දීමක් හිම කරෝතින් දෙන්නම කොටු වෙන. කෙසේ වෙතත් මෙහි තිබෙන සාක්ෂි මගින් තීන්දුවක් ලබා දීම අපහසුයි. මීට වඩා තව කරුණු සොයා බලන්න. දෙන්න සැලසුම් කරලා මිනි මරුපු බවට සාක්ෂි ඔක්කොම බිඳර දැම්මොත් ඒ වෙලාවේ ජොම්පිල් සොන් පාපොච්චාරණය කරනවා. අපි සැලසුම් කරලායි ඒ මිනිහව මැරුවේ. දැන් මේ විත්තිකරු මේ සිදු කළ මිනිහ මැරුම සැලසුම් සහගත එකක් බව පිළිගන්නවද? ඔව්, ඒක පිළිගන්නවා. එතකොට විත්තිකර ජොම්පිල් ජේත් මේ චෝදනාව පිළිගන්නවද? නෑ, මන්නම් පිළිගන්නේ නෑ. මම මොනවත් කළේ නෑ. කට වහ ගන්නවා. දැන් ඕක නවත්තන්න. නැත්නම් කවදාවත් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. අද ඔයාගේ උපන්දිනේනේ. ඒ නිසා කෑම ටිකක් හැදුවා. උපැන්න සහතිකේ දැක්කම තමයි අද උපන්දිනේ කියලා දැනගත්තේ.